Galu Mudru, Virudhata Bhumi, Nivatwana Lesa, Polisiya, Iye Nivedane Kalada, Aragala Karuwan, Tavadurutat, Ema Sthane Rendi Sitimin, Virudhatawa Dakwana Akariyai, Dakagata Haki Wanne. මේ අතර අරගල භූමියේ තරුණීන් එක්ව අරගල නමින් සංවිධානයක් පිහිටුවා ගත්තා. ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉදිරිපිටු නව වේදිකාවේදී මාධ්‍ය හමුවක්ද පැවැත්වුණා. අරගලී තමන්ගේ බවට ඇතැම් දේශපාලන පක්ෂ ප්‍රකාශ කළද කිසිම දේශපාලනයකට මෙම අරගලී හිමිවන්නේ නැති බවයි ඔවුන් මෙහිදී අවධාරණය කළේ. අරගලී හිමි ජනතාවට බවද ඔවුන් ප්‍රකාශ කළා. අපි අරගලයේ කියලා සංවිධානය පිහිටුවන්නේ මූලික වශයෙන් අපිට සංවිධානගත වීමේ උමනාවක් තියෙන්නේ මේ රටේ දැවෙන ප්‍රශ්න වලට ඉදිරිපත් වෙච්ච තරුණ පිරිසක් වුණායින් පස්සේ ඒ අය ඇත්තටම දැන් ඉදිරිපත් වෙලා තියෙන්නේ ස්වාධීනව තව පෞද්ගලිකව. ඒතකොට අපි මොකක් හරි අධිකරණ ක්‍රියාමාර්ගයකට හෝ වෙන මොකක් හරි එකකට ගියොත් අපිට යන්නේ පෞද්ගලිකව. අපි සංවිධානයක් කියලා සංවිධානය වෙන්නේ මේ රටේ පවතින පාලන තන්ත්‍රයට නෙමෙයි මේ රටේ තියෙන ආණ්ඩුකම ව්‍යවස්ථාව සහ ක්‍රමවේදයට අනුකූලගත වීම තමයි අපි මුලින්ම මේ කරන්නේ. බහුතර පක්ෂ ප්‍රමාණයක් අවුරුදු 74 මේ රටේ පාලනය බලය අතර ගත්තා. එතකොට එයාලා දූරදර්ශී පාලන ලෝකේ වුණා නා 74ටම හැම කෙනෙක්ම අවුරුදු 15 20 දේශපාලන අධ්‍යක්ෂින් තියෙන දේශපාලනේ පරණත කප් ගහපු අය. එයාලා මෙච්චර දැනුමක් තිබ්බනම් එයාලගේ හැමෝන්ගේම ආණ්ඩුවක් සෑහෙන කාලයක් පාලනය කරා. දූරදර්ශී වුණා නම් මේ රට මේ අගාධයකට එනවද? මෙච්චර මේ රට මේ අගාධයකට වැටලා තියෙද්දි තමන්ගේ පාර්ලිමේන්තු වරප්‍රසාද එපාගේ කෙනෙක් ඉන්නවද? එක ඇමති කෙනෙක් ඉන්නවද? අමාත්‍යංශ වාහනය අයින් කරලා බස් එක කෝච්චි එක ආපු යුරෝප් රටවල අයර්ලන්ඩ් නෙදර්ලන්ඩ් නෝර්වේ ඩෙන්මාර්ක් ෆින්ලන්ඩ් වල වගේ ජනාධිපතිවරු බස් එක බයිසිකල් එක ආපු කෙනෙක් ඉන්නවද? මේ රට මේ තත්ත්වයේ ඉන්නකොට. ඒ කට්ටියත් එක්ක සාකච්ඡා කරන්න තියෙන්නේ. එයාලා බලයට අරගල කරන එක විතරයි මේ වෙලාවෙත් කරලා තියෙන්නේ. පක්ෂ පාට මාරු කරගෙන කාඩ් පැක් එකේ කොළ මාරු කරමින් තාමත් කරන්නේ තමන්ගේ බලය රැකගන්න. මොකද ලංකාවේ දේශපාලනය කියන්නේ හොඳම වෘත්තිය. අධ්‍යාපනයෙන් ඉහළට ගියව මහාචාර්යවරයා, පරිපාලන සේවයෙන් හරි මොකක් හරි රජයේ තනතුරකින් ඉහළට ගියව හැම කෙනාම සර් කියනවා අටපාස් එකට. හෙට මේ බැරියර් එක අතහැරලා ගියොත් එහෙම මේ අරගලය හෙට නතර වෙනවා. එතකොට ඔය කියන පක්ෂ දේශපාලනයට ඇවිල්ලා මෙතන කිසිම දෙයක් කරන්න බෑ. එතකොට නොනිදර අරගලය පක්ෂ දේශපාලනයට හරව ගන්න හදනවා නම් ඒක වෙන නීච ක්‍රියාවක් සහ එන මෝඩ වැඩ. ජනතා පරමාධිපත්‍ය පැත්තේ ඉඳලා තමයි අපි හැමතිස්සෙම තීරණ ගන්නෙ. පාර්ලිමේන්තුවට කට්ටියක් යවනවා නම් ජනතාවගේ පැත්තෙන් සංවිධානයක් ඕනේ. ජනතාවගේ මොනවා හරි දේවල් ටිකක් පාර්ලිමේන්තු ගත කරන්න එයාලා ගන්න තීරණ හරිද නැද්ද කියලා බලන්න ජනතාවගේ පැත්තෙන් සංවිධානයක් ඕනේ කියලා. ඒ සංවිධානය අරගලයේ සංවිධානය වෙයි කියන එක මට විශ්වාසයි ඉස්සරහට. ඒ හින්දා ඔය දේශපාලන පක්ෂ වලින් ගොල්ලන්ට කොහොමත් කොන්දක් නැහැ. සහ ලැජ්ජ නැහැ නෑ. අලුත් ආණ්ඩුවක් හරි නව අගමැතිවරයෙක් හරි ඇවිල්ලා මම හිතන්නේ එතකොට එයාලා ආවට පස්සේ එයාලත් එක්කලා ඇත්තටම සාකච්ඡා කරන්න දෙයක් තියෙනවද? මේ රට මේ විවසණයෙන් ගොඩ ගන්න පුළුවන් ව්‍යාපාරික ප්‍රජාවත් එක්ක විතරයි සංවිධානාත්මකව අපිට සාකච්ඡාවකට යන්න පුළුවන්. මේ ඉන්න කොල්ලෝ ටික අපිත් එක්ක එදා ඉඳන් මේකේ මහන්සි වුණා. මමත් ඇවිල්ලා හිටිය නවයේ ඉඳන් අපි කවුරුවත් අඳුරන අය නෙමෙයි. ඒ සියලු දෙනාත් එක්ක එකතු වෙලා මේ රටේ රට වෙනුවෙන් මේ රටේ අනාගතය වෙනුවෙන් තමයි මේ සියලු තීරණ ගන්නෙ. මේකට එක එක දේශපාලන කල්ලි කණ්ඩායම් ඇවිල්ලා තියෙනවා. මේක ඩැහැ ගන්න කිසිම කෙනෙක්ගේ දේශපාලනයක් මේකට නැත. අදත් මේ මතය වෙනුවෙන් අපි වෙණී ඉන්නව නිර්පාක්ෂිකය කියලා මතය වෙනුවෙන් හැමදාමත් මේ රටේ ජනතාව වෙනුවෙන් නිර්පාක්ෂිකයෙන් හැටියට අපි හැමදාම පෙනී ඉන්නවා. අද පෙරවරු 7ට ඇඳිරි නීති ඉවත් කිරීමත් සමග ගාලු මෝදුර මැදපාරේ රථවාහන ගමනාගමනයද සිදු කෙරෙනවා.